மாத்துபால் आवास गई आती मातुपाल हेमत मुदलाली अपे मल्ली आउत किया मं किया गमन इकमेंट एनवा किया මේ මහත්තයෝ යන්නේ ඉස්සෙල්ලා සිරිසේනට අවවාදයක් කරලා ගියොත් හොඳයි. ඒ මොකද? ඊයේ තේ කලිලි ගහතිනේ පොල්ගෙඩි 800යිනේ. මොනෝ? ඕම කරලා නම් උඹ තව සුමානයක් ගනි මේ පොලිටිකල් එලි ගහන්න. දැන් බලපන් උඹ ඊයේ පොල්ගෙඩි 800යිනේ ලෙලි ගහලා තින්නේ. පොල් 5000ක් ගන්න නැතුව මැස්සට ගින්දර දාන එකක් නැහැ. कहित करता है कसाय दी खेल लड़े देवी डाक में वेद महत्त्या गए हांदी बेहद गिना दूंगा किसी में गुने हक नहीं हाँ मुद्रों ने हांदी वेद महत्त्या की हुआ खेल लड़े गुल मगाए के ला खेल लड़े सहाल वाला हूँ ना नीला में आगे आसनी पे क्या ना තරන් හැලුවට හිතන්න හොඳ නෑ. දොස්තර මහත්තයෙකුට පෙන්නුවා නම් තමයි හොඳ. එහෙමයි හාමුදුරනේ. මහත්තයා මොකද අද බර කල්පනාවක? හාමිනේ සිරිසේට සල්ලි එහෙම දුන්නා. ඔය රුපියල් 50ක් ඉල්ලගෙන ගියේ. ඔය ඔය ආමිල්ලගේ තියෙන පඬිතකම් දැන් ඔය මිනිහට කීයක් නම් සල්ලි වැඩිපුර දීලා තියෙනවද සල්ලි කියන්නේ කජු වැටද කොස් වැටද ආමිනේ හිතුවද මේවා මට පොළොවෙන් උඩනවා කියලා ළමෙක් ලෙඩ වෙලා කියලා සල්ලි ඉල්ලුවේ ලෙඩක් දුකක් කියලා කිව්වහම නොදී කොහමද ආමිනේට ඕඩකෙන් ගෙදියා දැන් උන්ගේ කෝක ආපහු ගන්න එක තෝරගන්න එකයි තියෙන්නේ පුතේ අනේ පුතේ මේ කැඳ ටික බිල හිටපන්කෝ බෙහෙත් දීලා බඩගින්න ඉන්න හොඳ නෑනේ अभी एक ने में आधा उदय खांदे भी आ रहे हाँ मुद्रो वेदिया ने ये मुकटी वो हत्ते पोल्टी के वेल गांड वो हेटे इन्ने की हुआ मुद्रा वाली हाँ मने इंटर पिंसे इंटर वेला रुपयल पना किले के ना आवे दिक्कत हम वेटा कराने ने बोरंद वेला ये म किया लाइट इन पांच साले वेदे मंगारी इंटर पुनो आंगे अनित्य क मेने खाओरु हत्ते मुद्रा वाली की माया वेची मुदला
සේන හැඳුරනේ ඔය ළමයා තමයි අපේ දහම් පාසලට ඉන්න විනීත ඒ වගේම දක්ෂම ළමයා ඉරිසේනට වුණත් ටිකක් මහන්සි වෙලා වියදම් කරලා ඒ ළමයාට ඉගැන්නුවට වරදක් වෙන්නේ නැහැ තේරුණාද මං කියන එක එහෙම අපේ හැඳුරනේ बार कल्पना මට මගේ දරුවා මතක් වුණා අපේ ආඳුරනේ මටත් ඔය දරුවා ගැන දුකයි සිරිසේන මම හිතේ අද දොස්තර මහත්තයා ගාවට එක්ක යන්න ඇති එහෙමයි අපේ ආඳුරනේ මේ ළමයාව මහේස්ත්‍රාට ගොඩ කරන්න වෙයි මම ලියුමක් දෙන්නම් අද මේක යන්න හොඳයි මහත්තයා मुदाल अवश्य आम तो रही थी किसी दिया करंग करने का के अम्मे अम्मे ऐ पुत्ती अभी नहीं स्पीड था ले आंगन में पुत्ती हदन नहीं ऐ माय पुत्ती अम्मे स्पीड था ले कि आठ पासी अम्मा माल आंगन में ना दे ओ पुत्ती माँग बगैर तो बाहर भी मिन्नो स्पीड पर हट गई සිරිසෙන් ඔබ මොකද අතත් මෙහෙ කරන්නේ පොලිටිකව යන්න කියලා එයි හැම්බුනේ මං ඊයේ කිව්වනේ මේ පොලිටිකෝ හේ තිවිච්චයි මං හැමදේක්ම බලා ගන්නම් කියලා ඔබට හැමදේ කිව්වේ නැද්ද පලෙන් ගිහලා ගෙදර ආයෙත් බලාගන්න වඩින්න හවුල දුවේ පුංචි උන් දෙන්න විතරයි තනියම නේද ගෙදර නෑ මං කරුණාවතිල ගෙදරට කිව්ව පොඩ බලාගන්නයි කියලා ලොකු දොස්තර මහත්තයා කිව්වා ඔහෙ ආවහම ලොකු දොස්තර මහත්තයා ඇවිල්ලා හම්බෙන්න කියලා මාව ඔව් මං බලලා එන්න ऑपरेशन मैंने मित्र हाँ रुपया दिदा हाँ तीनों मैं
ඔය කියන දිනේට මට ලොකු රාජකාරියක් ඉදිරියට දිනනවා. මට එන්න වෙන්නේ නැහැ. අපේ හඳුරන්න පුළුවන්නේ පොඩි හඳුරුවත් එක්ක ගිහිල්ලා ස්පිතාලෙට ඇතුල් වෙන්න. හරි. ඒක එහෙම කරන්න. මේ එතකොට මේ රුපියල් 2000 ඇති වෙන්නේ. මේක ඇති වෙන්නේ සිද්ධ උත්සාවේ. මොකද මං ගාව තව සල්ලි ටිකක් තියෙනවා තියාගත්තා ඒක. මදි පාඩුවක් වුණත් හඳුන්නේ මං අහම ඒක බලා ගන්න. එහෙනම් හඳුන්නේ වරද්දක් නැතුව පොඩි හඳුරුවත් එක්ක ගිහිල්ලා එදාට ස්පිතාලෙට ඇතුල් වෙන්න ඕන. හරි. මම ආපහු ආපු ගමන්ම කෙලින්ම එන්නේ ස්පිතාලෙට හඳුරු බලන්න. එහෙනම් මට අවසර හඳුන. මහ ස්පිතාල නම් ඔකට සල්ලි මොකටද? කෙලින්න ඕන හැම දෙයක් මෙහෙන් කෙරෙනවා. ඕනම කරන බෙහෙතක් ගන්න රුපියල් 1200ක් විතර යනවා. එහේ ඒ බෙහෙත නැතිලු. රුපියල් 1300ක් කියන්නේ බම් පොඩි ගාණක්ද? උඹේ යාප්පෙන් උඹේ නැතිබරිකම දොස්තර මහතුරුන්ට කිව්වා නම් ඒ මහතුරු කොහෙන් හරි ඕක හොයලා දෙනවනේ. අනේ මුදල් මහතුරු මට මේ උදව් කොහොම හරි කරන්න. මගේ මේ අහිංසක දරුවා බේරගන්න. මම මැරණගම් හරි වැඩ කළා මම මේ ණය ගෙවන්න. මට නම් මේ වෙලාවේ කිසි දෙයක් කරන්න බෑ සිරිසේන. මේ මමත් මේ මුදලාලි හම්බ වෙන්න යන්න කියලා හිතාගෙනමයි එළියට බැස්සේ. මොකද මගේ ඉඩමේ ඔක්කොම තියලා පොඩි ගණදෙනුවක් කරගන්න කියලා හිතාගෙන. ඉතින් ඒක 1500ක් විතර. මම මේ සල්ලි වගේ බලන්න තමයි දැන් යන්නේ. හන්දාවට එන්නකෝ ගෙදර පැත්තේ. ඔහේට විශ්වාසද ඔය ආතර මුදලාලි සල්ලි දෙයි කියලා? මොකද දෙන්නේ නැතු? ඒ මනුස්සයා සල්ලි දෙනවා කිව්වොත් දෙයි. දැන් ඔය මගේ ඇඟට ලේ කඳුලක් ඉන්නේ. මට මහ කරදරයක් වෙලා අපේ හැඳුරුවනේ. මේ මොකද්ද? දරුවා ස්පිතාලේ නෝ හිට ඔපරේෂන් එකක් තියෙනවා. ඒකට බෙහෙත් වගේක් ගන්න උත්තර 1200ක් ඕන. බව කරන්න ඕන වෙලාව නම් තමයි. ඒත්දී මං කොහොමද සිරිසෙන්ට උදව් කරන්නේ? නෑ මං අපේ හාමුදුරන්ට කරදර කරන්න ආව නෙවෙයි. දිනියවත්තේ මුදලාලිට පොඩ්ඩක් කිව්වනම් මේ ගැන. සිරිසේන ගිහිලා දිනියවත්තේ මුදලාලිට කතා කරේ නැද්ද ඔය ගැන? කොහෙද අපි කියන දේවල් එහෙට වළංගු නැණි අපේ හාමුදුරනේ. මං ඉඩම් කැල උගස් තියන බලන්න ගියා. ඉතින් මෙන්න මේකයි උනේ අපේ හාමුදුරනේ. මම මිනිස්සුන්ට තල්ලි දීලා හොඳට හිරිගෙඩු වෙලා ඉන්නේ. ඒක නිසා ඔප්පු බලවල හොඳට තල්ලි දෙන්න. මට දැන් සල්ලි දෙන්න මුදලාලි. මං සාන්දට ඔප්පු අස්සම් කරලා දෙන්නම්. ඒක කරන්න බෑ ඉතින්. හදිස්සියේ කුමනාවකට ගෙනයක සල්ලි ටිකක් නම් මං ගාව තියෙනවා. නෑ මං ඔබ වහන්සේට කරදර කරන්න ආව නෙවෙයි අපේ හාමුදුරනේ. දන්නව නම් දන්නවා පොඩ්ඩක් ඉන්න කොහොම. වහන්සේට බුදු ගාවත් වෙන්න මං සඳට ඉඩමු ගස් තියලා මේ සල්ලි ටික ගෙනත් දෙන්න. ඊට පස්සේ බලා ගන්න බැරිය දැන් ඔය වැඩේ කරගන්නකෝ කියලා. යන්න.
पूजा कर प्रार्थना कर जीवित बेरेगत पंचले नायक हम पंचलटे सूदान मैं तेरे किया